ඩියුමිනොරොක් YouTube channel එකට ඕගොල්ලෝ සීලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා phone එකක අපිට storage කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි එක තමයි phone එකටම එන internal storage එක. දෙවැනි එක තමයි අපිට external SD card එකක් දාලා use කරන්න පුළුවන්. තුන්වැනි එක තමයි Google Drive එක. ඉතින් Google Drive එක කියන්නේ cloud storage එකක්. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ගෙනාවේ ඒ වගේ cloud storage එකක් ගැන. ඉතින් මේකේ නම තමයි P Cloud. ඉතින් ඔයාට මේක app එකක් වශයෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ app එක මගින් ඔයාට පුළුවන් GB 10ක storage එකක් ගන්න. ඉතින් අපි බලමු කොහොමද GB 10 ගන්න කියලා. මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ Play Store එකට යන්න. Play Store එකට ගිහිල්ලා ඔයාට මෙතන search කරන්න තියෙන්නේ P Cloud කියලා. PCLOUD P Cloud කියලා search එකක් දුන්නට පස්සේ මේ විදිහට මේ application එක ගන්නට open වෙනවා. ඉතින් ඔයාට තියෙන්නේ ඒ ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් මම මේ වෙනකොට ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා මට මෙතන පෙන්වන්නේ ඕපන් කියලා. ඉතින් මම මේ විදිහට ඕපන් කරගන්නම්. ඉතින් මේ විදිහට ඕපන් කරගත්තට පස්සේ ඔයාට තියෙන්නේ account මොකුත් හදන්න ඕනේ නැහැ. අනිවාර්යෙන් ඔයාට Google account එකක් ඇති කියලා හිතනවා. ඔයාට තියෙන්නේ මේ sign in with Google කියන එක touch කරන්න. ඉතින් මේ විදිහට ඒක ටච් කරාට පස්සේ ටිකක් වෙලා ලෝඩ් වෙලා මේ විදිහට එනවා ඔයාගේ account එකක්. ඔයාගේ Google account එකක් සිලෙක්ට් කරන්න. ඉතින් මම මගේ account එකක් සිලෙක්ට් කරන්නම්. ඉතින් මේ විදිහට ලෝඩ් වෙනවා. right. ඉතින් මේ විදි ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් සමහරක් විට ඔයා account එක select කරාට පස්සේ ඔයාගෙන් email එකයි password එක ඉල්ලන්න පුළුවන්. එතනදී ඔයා ඒ දෙක type කරලා ඔයාට පුළුවන් මේ interface එක ලබා ගන්න. ඉතින් අපි බලමු අපිට GB 10ක් හම්බෙලාද කියලා. මෙතන මේ විදිහට touch කරාට පස්සේ ඔයාට මෙතන settings වලට යන්න ඕනේ. settings වලට ගියාට පස්සේ මේ විදිහට පෙන්නනවා ඔයාගේ account එක. ඉතින් මෙතන වට පේනවා basic 10GB කියලා තියෙනවා. ඉතින් මෙතන used කියන දෙන 74.2MB කියලා පෙන්වනවා. ඒ කියන්නේ අපි තාම මේක use කරලා නැතුව 74.2ක් use කරලා කියලා පෙන්වනවා. ඉතින් මේකට හේතුව තමයි ඒගොල්ලෝ විසින් ෆොටෝ කීපයක් upload කරලා දිනවා මේ account එකට. ඒකයි 74.2MB එතන පෙන්වන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පෙන්වන්නම් මේ විදිහට pictures වලට ගියාම ඔගලන්ට පේනවා මේ විදිහට අපි අප්ලෝඩ් කරපු ෆොටෝස් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ ඒගොල්ලෝ අප්ලෝඩ් කරව. ඉතින් මේ තියෙන මේක විතරයි මම අප්ලෝඩ් කරේ මෙතනදී. ඉතින් මේ ඔක්කොම ඒගොල්ලෝ අප්ලෝඩ් කරපු ෆොටෝස්. ඉතින් මම නැවතත් account එකට යන්නම්. ඉතින් මේ විදිහට account එකට ගියාට පස්සේ මෙතන free කියන දෙන 4.93 පෙන්වන්නේ. ඉතින් ඔයගලන්ට විශේෂම දෙයක් කියන්න ඕනේ. ඔයගලන්ට මෙතනදී GB 5යි ගන්න පුළුවන්. ඉතින් ඔයාට තව ස්ටෝරේජ් එක ගන්න ඕන නම් මෙතන වට පල්ලෙහා පේනම ඇති unlock more storage කියලා තියෙනවා. ඒක ටච් කරාට පස්සේ මෙදිර ලෝඩ් වෙනවා. ඉතින් මේ විදිහට ලෝඩ් වෙලා මේ විදිහට ඕපන් වෙනවා එකක්. ඉතින් මෙතනදී ඔයාට ලිස්ට් එකක් බලා ගන්න පුළුවන් verify your email. ඉතින් විවිධ දේවල් මෙතන තියෙනවා. ඉතින් එතනදී උඩින් තියෙන්නේ find out more about P Cloud, complete these steps and unlock more space. ඉතින් මේ දේවල් කරලා ඔයාට පුළුවන් තව ස්පේස් එක වැඩි කරගන්න. ඉතින් මේ හරි වැඩලා තියෙන්නේ දැන්ට මම කරලා තියෙන ඒවා. ඊමේල් එක verify කරලා මම එක ෆයිල් එකක් upload කරලා. ඉතින් ඒ වෙනුවෙන් මට GB එක ගානේ හම්බෙලා තිනවා. ඒ වගේම මම P Cloud app එක දැන් download කරලා තියෙන හින්දා ඒකට GB එකක් හම්බෙලා තිනවා. මීටත් අමතර ඔයාට පුළුවන් ඔයාගේ PC එකටත් මේ ස්ටෝරේජ් එක buy කරන්න මේ download P Cloud Drive කියන එක ලබා ගන්න පුළුවන්. ඉතින් එතනදී ඔයාට තව GB එකක් ලබා ගන්න පුළුවන්.
ඒවගේම තව මෙතන තියෙනවා ටර්න් ඔන් ඔටෝමැටික් අප්ලෝඩ් කියන එක වාට ඔයාගේ ෆෝන් එකේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා වාට ඔන් කරගන්න පුළුවන් මන්න රෙකමන්ඩ් කරන්නේ ඒක තියන්න කියලා මොකද එතකොට ඔයා දන්නේම නැතුව නිකම්ම ඔයාගේ තියෙන ෆයිල්ස් මේකට අප්ලෝඩ් වෙන්න පුළුවන් ඔටෝමැටිකලි ඊටත් අමතරව විශේෂම දේ ඔයාලට පුළුවන් ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට මේ ඇප් එකට එන්න කියලා ඉන්වයිට් කරලා ඒ අනුව ඔයාට පුළුවන් තව GB එකක් ගන්න ඉතින් ඔය විදිහට තමයි ඔයාට unlock more storage කරගන්න පුළුවන් ඉතින් මීටත් අමතර ඔයාට පුළුවන් මෙතන පල්ලෙහා පේන මැති upgrade account කියලා එකක් තියෙනවා ඒක ටච් කරාට පස්සේ මේ විදිහට load වෙනවා ඉතින් මෙතනදී ඔයාට උඩ බලා ගන්න පුළුවන් monthly annual lifetime ඉතින් මේ software එක ඔයාට pay කරලා ගන්න පුළුවන් monthly නම් GB 500ක් ඔයාට රුපියල් 825කට ගන්න පුළුවන් ඉතින් 2TB ගන්න ඕන වාට රුපියල් 1650ක් වෙනවා. ඉතින් ඇනුවල් නම් ඒ ගාන වැඩි වෙනවා. ලයිෆ් ටයිම් වුණාම ඔයාට GB 500ක් රුපියල් 30250කට ගන්න පුළුවන්. ඉතින් මං ගණනය කරලා බැලුවා, කැල්කියුලේට් කරලා බැලුවා. මේ විදිහට මාසිකව ගෙවන එක ලයිෆ් ටයිම් දක්වා අපිට ගන්න පුළුවන් නම් ඒකට මාස 36ක් අපිට ගෙවන්න වෙනවා. ඒ කියන්නේ අවුරුදු 3ක් ගෙවුවට පස්සේ ඔයාට මේ GB 500 හරියටම ගන්න පුළුවන්. इतनी आट वाट गेवीम करें थिंग वैदे तम ए सैटिंग पेन्नपुलवा थिंग वाट पेन मेतन GB दहायम हम नम तपिट GB पहा हम वेला थिंग मीट तम तरह की एंड दीन आट पुलवांग मेकट फाइल अपलोड करकट आट करे फाइल कट की आड़ पास මෙතන මේ විදියට ඕපන් වෙන එකේ වාට මෙතන ප්ලස් මාක් එකක් පේනවා ඇති. ඒ ප්ලස් මාක් එක ටච් කරාට පස්සේ ඔප්ෂන්ස් තුනක් පේනවා. ටේක් අ පික්චර්, නිව් ෆෝල්ඩර්, අප්ලෝඩ් ෆයිල් කියලා. ඉතින් ටේක් අ පික්චර් කියන එක අප්ලෝඩ් කරාට පස්සේ වාට මේ විදියට ඔයාගේ දැන් පික්චර් එකක් කැප්චර් කරලා වාට පුළුවන් මේ account එකට අප්ලෝඩ් කරන්න. ඉතින් ඊටත් අමතරව නිව් ෆෝල්ඩර් එකක් ඇඩ් කරලා ෆයිල් එකක් වෙනම ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆයිල් එකක් මේකට අප්ලෝඩ් කරන්න. ඉතින් ඔය වගේ දේවල් වලින් වාට පුළුවන් ෆයිල්ස් අප්ලෝඩ් කරගන්න. ඉතින් ඕගොල්ලෝ සමහරක් විතර හිතනවා ඇති මේ වගේ ලොකු මුදලක් වියදම් කරලා GB 500ක් වගේ පොඩි ප්‍රමාණයක් ගන්නවට වඩා හොඳයි අපි එක්ස්ටර්නල් හાર્ඩ් disk එකක් ගන්න එක. නමුත් මෙතන තියෙන විශේෂත්වය තමයි ඔයා හાર્ඩ් disk එක buy කරොත් එහෙම ඔයාට සිද්ධ වෙනවා ෆෝන් එකත් එක්ක ඒ හાર્ඩ් disk එකත් අරගෙන යන්න. නමුත් මෙතනදී මේ ඇප් එක ඔයාගේ ෆෝන් එකේ තියෙන හින්දා ඔයාට ෆෝන් එක විතරක් අරන් ගියා නැති ඒ අනුව ඔයාට පුළුවන් ඔයා මේ ඇප් එකේ ස්ටෝර් කරලා තියෙන ඩේටා අවශ්‍ය වෙලාවට අරන් බලන්න. ඉතින් මෙතනදී ඔයාට පැහැදිලි ඇති හાર્ඩ් disk එක වගේ නෙමෙයි මේක ගොඩක් පහසු දෙයක් කියලා. ඉතින් ඒක තමයි cloud storage කියන්නේ. ඉතින් මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මතකද අපේ දෙවුමිනි රොක්ස් YouTube channel එක subscribe කරන්න. मेरी का लाइक करें ओयागे आलोल शेयर करें प्रश्न मना रही तीन अनिवार्य कमेंट करें इधिंग फेसबुक पेज लाइक पुलवा इंस्टाग्राम की माँ फॉलो कर लाकेंट पुलवा ऐना अभी ईलंग वीडियो की सील बनाटमें सुबम सुब दवसा।